අද දවසේ සිට අන්තර්ජාල පළාත් අතර බස් රථ ධාවනය ආරම්භ කරන්න අමාත්‍යංශයේ අපිට අවසර ලබා දීලා තියෙනවා. ඒ අනුව අපි අන්තර්ජාල පළාත් බස් රථ ධාවනය කිරීම ආරම්භ කළා තියෙන මේ වෙන විට බස් රථ මේ වෙන විට 750ක් පමණ ධාවනයට යොමු කරලා තියෙනවා. ඒ සම්පූර්ණයෙන්ම අන්තර් පළාත් සඳහා බස් රථ 1500ක් විතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් භාවිත කරනවා. හැබැයි මේ සියලුම බස් රථ මේ වෙන විටත් යොදවල නැහැ. අවශ්‍යතාවය අනුව බස් රථ යොදවන්නට අපි ඩිපෝ කර්මණාකරුවන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ බස් රථ මේ ආකාරයට අන්තර් පළාත් අතර ධාවනය සඳහා ආරම්භ කරන්නට උපදෙස් ලබා දීලා තියෙන්නේ පෞද්ගලික අංශය සහ රජයේ සේවක සේවිකාවන්ට සේවයට වාර්තා කිරීම සඳහා අවසර ලබා දීමටයි. එම නිසා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා අනිකුත් සියලුම සාමාන්‍ය මගී ජනතාවට අන්තර් පළාත් බස් රථ භාවිත කිරීමෙන් පළාත් තුළ මාරු වීම වළකී සිටින්න කියලා. මොකද මේ පිළිබඳව අධීක්ෂණය කරන්නට පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ අනුව පොලිසිය විසින් මාර්ග බාධක වලදී ඒ පිළිබඳව පරීක්ෂා කළා. ඔවුන් එවැනි සේවක සේවිකාවන් නොවන අය ඉවත් කරන්නට කටයුතු කරනවා ඇති. ඒක නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා අන්තර් පළාත් අතර බස් රථ ධාවනය තවමත් සීමා සහිතව රජයේ සහ පෞද්ගලික සේවාවන් සඳහා පමණයි භාවිත කරන්නට අවසර ලබා දීලා තියෙන්නේ. එම නිසා රජයේ සහ පෞද්ගලික අංශයේ සේවයට වාර්තා කරන අයට පමණක් මේ බස් රථ භාවිත කිරීමට හැකියාව පවතිනවා. පළාත් තුල බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදු කරනවා. විශේෂයෙන්ම දුම්රිය ආරම්භ කිරීමත් සමග දුම්රිය හා සමගාමීව බස් රථ ආරම්භයේ ධාවනය කිරීමත් කරන්නට අපි මේ වෙන විට දුම්රිය දෙපාර්තමේන්තුව සමග සැලසුම් කරගෙන ඉන්නවා.